ආයුබෝවන් ජනාධිපතිතුමනි කියලා අද මම වීඩියෝ එක පටන් ගන්නවා. මොකද අපි ජනාධිපතිවරණයට කලින් ඉඳලාම ඒ වගේම ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයේ කාලයේදී දැඩි විශ්වාසයක් තිබුවේ ඔබතුමා ගැන. ඔබතුමා තමයි මේ කණ්ඩායමේ මේ සමස්ත ක්‍රියාන්විතයේ ලොකුම හීනමැවුම්කාරය. මේ ලංකාවම හීනමැව්වේ ඔබතුමා සම්බන්ධයෙන්. ඔබතුමාගේ කණ්ඩායම ඔබතුමාගේ මෙහෙවීම යටතේ හරියට යන බවක් තමයි අපිට බලන්න ඕනේ. මොකද ඔබතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය තාමත් ඒ විදිහමයි. ඒ වගේම ඔබතුමාගේ සමස්ත කණ්ඩායම් පිළිබඳවත් විශ්වාසයේ ගුණ නැගුණේ ඔබතුමා ගැන තියෙන විශ්වාසය හරහා මිසක් ඒ පුද්ගලයන් ගැන තියෙන විශ්වාසයක් වෙනුවෙන් නෙවෙයි. ඇතර අපි නිකන් කියන්නේ බලේ තියෙද්දි මොලේ නැහැ, මොලේ තියෙද්දි බලේ නැහැ කියලා. දැන් ඔබතුමාට බලේ නැති කාලේ තිබුණු මොලය බලය ආවට පස්සේ මොලේ නැති වුණාද කියලා අපිට බය දැනෙන ආරම්භයක් මෙතන පේන්න තියෙනවා. මේ ගැන දැම්ම කිව යුතුමයි. මේ කියන්නේ එකම ඡන්දයක්වත් ඔබතුමාලගෙන් අඩු වෙනවා දකින්න අකමැතිකමට වගේම තව තවත් වැඩි වෙනවා දකින්න තියෙන කැමැත්තට කියන එක පළවෙනියෙන්ම කියන්න ඕන. මම මේකට ලස්සන උදාහරණයක් කියන්න. ඒ උදාහරණය තමයි අපි මෙච්චර කාලයක් අපි ලංකාව වාහනයක් කියලා හිතුවොත් ඒ වාහනේ අපි මෙච්චර කාලයක් ගියේ බොහොම දුර්වර්ණ වෙලා අඩපණ වෙලා ගඳ ගහනවා පිරිසිදු නෑ එහෙම එකක් නම් අපි මේ වාහනේ හොඳ රීදුරුක් යටතේ ලස්සනට දුවනෝ ගන්න කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත තමයි අපි ඔබතුමාලා බලයට පත් කරේ විශේෂයෙන් ජනාධිපතිවරයා ඇතුළු මේ මහමැතිවරණයෙන් මේ සියලු දෙනා බලයට පත් කරේ අන්නේ කැමැත්තේ. නමුත් අපිට දැන් පේන දේ තමයි ඒකේ රියදුරා බොහොම ලස්සනට ඇඳගෙන ඉන්නවා. මෙච්චර කාලයක් අර දුර්වර්ණ වාහනේ, කුණු වාහනේ, ගඳ ගහන වාහනේ රියදුරත් ගඳ ගහන කෙනෙක් හිටියේ. අජූත කුණු පෙරාගෙන ඉන්න කට්ටිය හිටියේ පාලකයෝ විදියට. දැන් අපිට පේනවා මේ රියදුරා බොහොම ලස්සනයි. නමුත් රියදුරා ලස්සන වුණාට මේ රියදුරා වාහනේ ගත්තට පස්සේ අදුම තරමින් වාහනේ පිටත හේතීමක් හෝ අපි බලාපොරොත්තු වුණා. වාහනේ හෝදලා පොඩ්ඩක් ඇනමුරිච්චි බුරුල්ලා තියෙනවා නම් චින්චින් ගන්න සද්ද තියෙනවා නම් ඒ සද්ද චුට්ටක් හරි පොඩ්ඩක් තද කරලා කාලේ නැති වෙන්න පුළුවන් මේ මුළු වාහනේම එහෙම මම කරන්න. අප බලාපොරොත්තු වෙනවා ඒක එහෙම වෙයි කියලා. නමුත් මේ සද්ද බද්ද එක්ක මේ වටේ තියෙන කුණු කන්දල් එක්ක අර දුර්ගන්ධය එක්ක එහෙමම නම් මේ වාහනේ ඔබතුමා කොච්චර ලස්සනට ඇඳගත්තත් අර වාහනේ සහ ඉතිරි සියල්ල එහෙමම නම් මේ ඉස්සරහට ඇදගෙන යන්න මේ සීට් එකේ වාඩිලා ගෙනියන්නේ අපිට සතුටු වෙන්න බෑ. මොකද්ද මම මේ කියන්නේ? ලංකාවේ සියලුම ආයතනවල සියලුම අමාත්‍යාංශවල සියලුම දෙපාර්තමේන්තුවල හැම තැනම තිබුණේ අති දූෂණයක්, අති මහ භයානක අපරාධකාරී තත්ත්වයක් තමයි ලංකාවේ සියලුම තැන්වල තිබුණේ. එතකොට මේ සියලුම තැන්වල බරපතල නරක තත්ත්වය තියෙද්දි ඒ තැන්වලට අලුතෙන් ඇමතිවරයෙක් පත් වූ පමණින් අලුතෙන් අමාත්‍යාංශ ලේකම්වරයෙක් පත් වූ පමණින් අලුතෙන් සභාපතිවරු පත් වූ පමණින් අපිට කිසිසේත්ම අනුමත කරන්න බෑ ඒ ගමන යන්නේ ඒ සභාපතිවරයා, ලේකම්වරයා, ඇමතිවරයාට පහලින් හිටි ඒ සියලුම දෙනා ඒ විදිහටම ඉඳගෙන නම් මේ ගමන යන්නේ අපිට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බෑ ඒ ගමනේ පහළ ස්තරයට සමස්ත සමාජයට ඒකෙන් සුගතියක් වෙයි කියලා. තවත් මේක පැහැදිලි කරනවා නම් අපි දැක්ක විදිහට ඇමතිවරු මාරුණා, ලේකම්වරු එහාට මෙහාට වුණා, සමහර අය අලුතෙන් ලේකම්වරු ආවා, සභාපතිවරු සමහර අය ආවා. මේ අය බොහෝම හොඳ අය වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැති අය වෙන්න පුළුවන්. නමුත් පහළ ස්තරයේ ඔබතුමාලාගේ අපේ මේ මාලිමා විදිරියේ කතිරේ ගැහුවේ අර ඉහළම ඉහළ ඇමතිවරයා මාරු කිරීමට විතරක් නෙවෙයි ජනාධිපතිතුමා. ඒ දේශපාලකයන්ට වඩා මෙතන බරපතල අර්බුද කරේ මේ බරපතල මේ කුණු ගහන තත්ත්වෙට මේ රට ගෙනාවේ නිලධාරී තනිකර කඩපණුව වගේ ඒ ආයතනවල මුල් ස්තරයේ
හැම ආයතනම අඩුමතරින් 5 දිනක් කත්තිතියා මේ සියල්ලටම වගකී යුතු පහළ ස්තරයේ බලාපොරොත්තු උනේ මේ ඉහළ එක්කෙනෙක් මාරු වීම හෝ එක්කෙනෙක් වෙනස් වීම නෙවෙයි කම්බ හොරකම් කර බරපතල ගණයේ වැරදි කරපු මූලික සෙට් එක හරි පොඩ්ඩකට පැත්තකින් තියයි කියලා බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා ඒ පුද්ගලයෝ ඒ තැන්වලම ඒ විදිහටම තියාගෙන ඉදිරියට මේ ගමන රටේ ජනතාවට සුබවාදී විදිහට ඒ වගේම ඒ ඒ ආයතනවල පහළ ස්තරයන්ට සුබවාදී විදිහට ගෙනියන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවා නම් ඒක මිත්‍යාවක් බරපතල මිත්‍යාවක් තවදුරටත් පැහැදිලි කරන්න මම පුංචි උදාහරණ කීපයකින් ගන්න හැබැයි දැන් වෙනද වගේ නෙවෙයි අපිට මේ උදාහරණ නම් ගම් වශයෙන් කියන්න බයක් හිතෙනවා අපි එක උදාහරණයක් විදිහට පොලිසිය ගමු පොලිසියට අලුත් ඇමතිවරයෙක් පත් වෙද්දි පොලිසියට අලුත් පොලිස්පතිවරයෙක් පත් වෙද්දි පොලිසියට අලුත් පොලිස් අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් වෙද්දි අපි බලාපොරොත්තු වුණා පොලිසියේ මූලිකව මෙතෙක් කල බරපතල විදිහට අපරාධ කරපු බරපතල ගණයේ වැරදි කරපු 5 දිනක්වත් පොඩ්ඩක් පැත්තකට කරාවි කියලා ආරම්භයේදී. එහෙන් පැත්තකට කරා නම් අපිට ඔළුවට එනවා පොලිසිය පහල පොඩ්ඩන්ට ඔළුවට එනවා. දැන් අපිට සුජුව බය නැතුව වැඩ කරන්න පුළුවන් කියලා එකක්. මොකද පොලිසියේ පහල පොඩ්ඩෝ කිසිම චකිතයකින් තොරව මේ ආණ්ඩුව හොඳටම දිනන බව දැනගෙන බය නැතුව කෙලින් ඉදිරියව එලිපිට වැඩ කරා ගොඩක් මේ ආණ්ඩුව ඉස්සරහට ගියේ. රාජකාරී මට්ටමින් ඒගොල්ලන්ට කරන්න බැරි වුණාට ඒක මුළු රටම දන්නවා ඒගොල්ලන්ට පුළුවන් ප්‍රමාණයෙන් ඒගොල්ලොන්ගේ ක්‍රියාවෙන් පෙනුණා ඒගොල්ලෝ මේ ආණ්ඩුව ගේන්නේ මේ හොරකමට දූෂණයට වැරද්දට මිනිමැරුම් වලට විරුද්ධ නිසා කියලා. නමුත් දැන් ආණ්ඩුව ගෙනාවට පස්සේ රවි සෙනරත්න මැතිතුමා පොලිසියේ ලේකම්වරයා වෙනකොට රටේ සාමාන්‍ය ජනතාවන අපි වගේම පොලිසියේ පහළ පොඩ්ඩ හිතුවා සනසුන් සුසුම් හෙළුවා අඩුතරමින් 10 දිනක්වත් මාරු කරලා මේ බරපතල ගණයේ අපරාධකාරයෝ 10ක්වත් පොඩ්ඩක් පැත්තකට කරාවි කියලා පොඩ්ඩක් පැත්තකට කරලා ඉවර වෙලා මේ ගමන යන්න පටන් ගන්නයි කියලා. නමුත් ඒ අය ඒ තැන්වල ඒ විදිහටම තාමත් ඉන්නවා. ඒ අය ඉදි අර බය වෙලා ඉනි දැන් පොලිසියේ පහල පොඩ්ඩු ටික. දැන් පහලයට පොඩි නෙවෙයි බරපතල වේදනාවක් තියෙනවා. කොහොමද අපි දැන් සෘජුව කොන්ද කෙලින් තියන් වැඩ කරන්නේ? තාමත් ඒ තැන්වල ඉන්නේ ඒ අයම නම්. ඊළඟට අපි ගලමු තවත් උදාහරණයක්. අපි නිකන් හිතමු ලංකාවේ දූෂිත ආයතන මහා ගොඩක් අතරින් දැන් අපිට මේ මොහොතේදීම පැහැදිලිව පේන දූෂිත ආයතනයක් තියෙනවා. නිතරම මේ අර කොරියානු ප්‍රශ්න සම්බන්ධව කතා වෙන අන්ද විදේශ සේවා නීති කාර්යාංශයේ. විදේශ සේවා නීති කාර්යාංශයේ වැරදි කරේ මනුෂ්‍ය නානායක්කාර විතරක් නෙවෙයි. වැරදි වලට සම්බන්ධ උනේ අඩුම තරමින් ඒකේ ඉන්නව පහළට යනකන් පළවෙනි සෙට් එකේ 5 දිනක්වත් ඉන්නවා. අර බරපතලම විදිහට අර ඇමතිවරයාත් එක්කලා ඒ සියලු වැරදි වලට උල්පන්දන් දීදී ඒ සියලු වැරදි වලට සම්බන්ධ වෙලා ඒ සියලු මේකෙන් කඳපණුව වගේ ඒ තැන්වල ඒවා විනාශ කරපු පළවෙනිම ඉහළම සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක තාමත් ඒ විදිහටම ඉන්නවනම් අපි කොහොමද විශ්වාස කරන්නේ මේ ආයතන මින් ඉදිරියට මේ අලුත් ඇමතිවරු යටතේ මේ අලුත් සභාපතිවරු අමාත්‍යංශ ලේකම්වරු යටතේ ඉස්සරහට හරියට යයි කියලා. විශේෂයෙන් විදේශ සේවා නීති කාර්යාංශයේ සභාපතිවරයා ඇරුණාම එතනින් පහළ ඉන්නේ ප්‍රධානියු දෙන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඒ දෙන්න තාම එතන ඒ විදිහටම ඉන්නවා. අපිට පහළ ගොඩක් අය එක්ක සම්බන්ධතා තියෙනවා. අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම කතා කරන්නේ දැන් ටෙලිෆෝන් එක ගත්තොත් කතා කරන්නේ කලකිරීමෙන්. වැඩක් නැහැ මහත්තයා. වැඩක් නැහැ අයියේ. අරුන් ටික තාම එතනමයිනේ. දෙමු ෂෝක් එකට අර කට්ටියත් එක්ක යන බව පේනවනේ. අලුතෙන් ආපු සභාපතිතුමත් එක්ක හොඳටම යන බව පේනවනේ.
අපිට බය හිතෙනවානේ දැන් අපිට මේ කතා කරන්න බයයි මේක වරද පෙන්නලා දෙන්න බයයි අපි හිතුව ආපු ගම මුලින්ම මේ උළුගෙඩි ටික මේ මේ දූෂිතය ටික වෙනස් වෙයි කියලා නමුත් වෙනස් වෙන්නේ නැහැ ඒ පුටුවල ඒ විදිහටම ඉන්නවා මේ தත්ත්වයමයි වරාය ගත්තොත් ගොන්තුට පළ ගත්තොත් අනිත්යෙන් ගත්තොත් අනිත් අසීරුව මාත්‍යංශ ගත්තොත් ඒ හැම තැනකම මේ தත්ත්වය හමුදාව ගත්තොත් ඒ හැම තැනකම මේ தත්ත්වය ඉහළ ඔළු ටික ඒ විදිහටම තාම තියෙනවා. අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා ඔබතුමා වගේම ඔබතුමාගේ පහළ කණ්ඩායම සියලු දෙනා ඡන්දයේ රටේ ඡන්දය ගන්න මිනිසුන්ට මේ ඇත්ත අවබෝධ කරලා දෙන්න මහ විශාල සටනක් කරා ඒ ඡන්ද සටන සරල එකක් නෙවෙයි සුළුපටු එකක් නෙවෙයි දීර්ඝ භයානක මේ මහා මේ මෝර කටවල වලින් ගැලවිලා ආපු එකක් නමුත් ඒදි අපි හිතුවා අඩුම තරමින් රටේ හැම ආයතනයකම ප්‍රධානම කඳපණුව ප්‍රධානම හොරු ප්‍රධානම වැරදිකාරයෝ පස් දිනක් දහ දිනක් ගැනවත් අවබෝධයක් ඇති කියලා ඔබතුමාලට නමුත් එහෙම එකක් තියෙන පාටක් තාමනම් පේන්නේ නැහැ එහෙම එකක් තිබුණු පාටක් පේන්නේ නැහැ ඒ ආයතනයකට ගිහිල්ලා අලුතෙන් පත්වෙන ඇමතිතුමා ඒ ඇමතිවරයා ගිහිල්ලා එතුමා බොහොම සරලයි හරි ලස්සනයි ආරක්ෂකව නැහැ හරිම සුන්දර විදිහට වැඩ පටන් ගන්නවා ඔබතුමත් එහෙමයි ඔබතුමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉඳලා මේකට මේ මුදල් අමාත්‍යාංශයේ එකම කොට නැගිල්ල අනිත් පැත්තට පයින් පාර දිගේ ගියපු එක අපි ඒ කියන්නේ ඉතිහාසේ කවදාම නොදකපු දේවල් ඒ සියල්ල හරි හරි ආසයි අපි ඒවට ඒක තමයි වෙන්නත් ඕන නමුත් ඔබතුමා විතරක් ඔබේ ඔබතුමාගේ යටතේ ආපු ඇමතිතුමාල විතරක් ඒ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් පත් කරපු ලේකම්තුමා විතරක් එහෙම වෙලා වැඩක් නැහැ අර කලින් කිව්වාගේ වාහනේ අර දුර්ගන්ධයේ තියෙන ඒ එකම නම් අනාගතයේ ඉදිරියේ යන ගමන් අපි පොඩ පොඩ හොදමු පොඩ පොඩ එක එක යන්නේ මුරිච්චය ආයෙ හෙල්ලෙනෝ දැක්කොත් එහෙම පොඩ්ඩක් මේව කරමු කියන එක නෙමෙයි වෙන්න ඕන ජනාධිපතිතුමා හොඳටම ඔළුවට ගන්න මේක ඒ හැම ආයතනයකම අඩුම තරමින් පස් දිනේ 10 දිනක්වත් හරි අවබෝධයකින් ඒ අලුත් ඇමතිවරු පත්වෙච්ච ගමන් අලුත් සභාපතිවරු පත්වෙච්ච ගමන් අලුත් අමාත්‍යංශ ලේකම්වරු පත්වෙච්ච ගමන් ඒ අනිවාර්යෙන් පැත්තකට කළ යුතු පිරිසක් ඉන්නවාමයි එහෙම පොඩ්ඩකට හරි පැත්තකට කරන්නේ නැතුව මේක ගමන ඉස්සරහට යන්න බෑ කියලා කියන්නේ ජනාධිපතිතුමා ඒ අය විවිධාකාර විදිහට මේ අලුත් ආණ්ඩුවත් අලුත් මේ අලුතෙන් වැඩපිළිවෙලක් කනවා නැති කරනවා විනාශ කරනවා පහළ ස්තරයන් බය වෙනවා පහළ මිනිස්සු වැඩ කරන්න බය වෙනවා තාමත් ඒ තැන් වල ළඟින් මේගොල්ලෝ මෙච්චර කාලයක් මේ කාලකන්ණි ඇති කරේ එළියට දාගන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන නම් ඡන්දෙ දුන්නේ ඒවයි සේවය ලබා ගන්න මිනිස්සුත් අනේ අම්මේ මේ සෙට් එක අයින් කරගන්න මේ ආණ්ඩුවෙන් පුළුවන් වෙයි කියලා බලාගෙන නම් ඡන්දෙ දුන්නේ නමුත් ඒ අය ඒ තැන් වලම තාම ඉන්නවා නම් කවුද අඩපණ වෙන්නේ හරියට ඉස්සරහට යන්න හරියට වැඩ කරන්න පහළ ස්තරයේ සම්පූර්ණ වැඩපණ වෙනවා ජනාධිපතිතුමා මේක හරියට බලන්න ආපහු මේ ප්‍රාදේශීය සභාව මැතිවරණ එනකන් ඉන්න එපා ඒකෙදි දකින්නකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට අපිට හිතෙනවා ඔබතුමාලා හිතනවා ඇති කමන්න දැන් මින් ඉදිරියට මේගොල්ලෝ හොඳට වැඩ කරොත් අපි ඔක්කොම අයින් කරන්න ඕනේ නැහැ මේ රටේ මොකද අගාර ලෝකෙ මිනිස්සු ගේනද ඉන්දියාවේ මිනිස්සු ගේනද මේ මිනිස්සු දෙකට අපිට යන්න වෙන්නේ ඒ නිසා දැන් හොඳට වැඩ කරනවා අපි කමන්න නැහැ කියලා හිතන්න පුළුවන් අපිට හිතනවා එහෙම වෙන්නේ නැති හිතන්න කියලා මම හිතන්නේ අලුතෙන් අත්තරලා ආපු ඇමතිවරු හිතනවා ඇති කමන්න නැහැ දැන් අපි හොඳට වැඩ කරන හන්ද අපි හරි කෙලින් යන හන්ද මුල හොඳ වෙච්ච හන්ද මේ පහළ දැන් ක්‍රමානුකූලව දැන් ඔක්කොම බෝධිසත්ව වෙලා හරියට වැඩ කරාවි පෙර වැරදි කොච්චර තිබ්බත් දැන් හරියට කරන් යනවා නම් කමක් නැහැ කියල හිතනවා කියලම තමයි පේන්නේ. ඒ තීරිය එක පැත්තකට හරි. නමුත් ඒක ලංකාව වගේ කුණු වෙච්ච ගඳ ගන්න භයානක මාෆියා ක්‍රියාත්මක කරච්ච රටකට ඒක ගැලපෙන්නේ නැහැ ජනාධිපතිතුමා. ඒක කරන්න බෑ ප්‍රායෝගික නැහැ. මොකද ඔබතුමාලට දැන් සිරික්කිය දාගෙන දත්ස් දෙකම එළියට දාගෙන hina වෙලා බොහොම ෂෝක් පාට පෙන්නගෙන ඉන්න අය අනිවාර්යයෙන් මේ මොහොතේ ඔබතුමාලව මේ රටෙන් තොලොංචිකාන මේ පාලනයෙන් දොට දාන්න සියලුම යටිකූට්ටු වැඩ අර පෙර හිටියේ ඇමතිවරු සහ ඒ සියලු දෙනා එක්ක කරනවාමයි
ඒ අයගේ පළවෙනි රාජකාරිය වෙන්නේ බොහොම හොඳින් හිනා වෙලා ඉඳගෙන යටින් මේක විනාශ කිරීමම විතරයි. ඒගොල්ලෝ මෙතෙක්කල් පැහැදිලිවම හොරකම් කරගෙන දූෂණ වලින් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරගෙන ඒ ආපු ගමන නවත්තලා බෝධිසත්වයෝ වෙයි කියලා ඔබතුමාලා හිතන්න එපා. ඒ වගේම ඔබතුමාලා හිතන්න එපා මේ යන අතරේදී හිමි හිමීට ආයෙ හොරකමක් මාට්ටුනොත්, වැරදක් මාට්ටුනොත් ඒ වගේ වෙලාවට පරීක්ෂණ කළ වහාම දුට්ට දානු. එහෙම ඒතකන් නොහේ අද්දාවේ මේගොල්ලෝ අද්දකින් තියන අය මේගොල්ලන්ගෙන් වැඩ ගන්න පුළුවන් නම් අපි වැඩ අරගනිමු කියලා හිතන්න එපා. මේ හොරකම් දායම, මේ තක්කඩි රැළ, මේ මාෆියා කණ්ඩායම යටින් රාජපක්ෂලා රනිල්ල ඇතුළුවේ ඒ සියලු දේශපාලකයෝ විසින් මේ අයව මෙහෙවනවාමයි, මේ අයගෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නවාමයි ඒ අය ඒ තැන් වලට පත් කරලා තියෙන්නේම ඒ තැන් වලින් වාසි ගන්න. අනේ දැන් අරගොල්ලන්නේ අපි වාසි ගන්න අපි එහෙම පැත්තකලා ගෙදරලා බුද්ධිගමු කියලා එහෙම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හිතන්න, විදේශ සේවා නීතිකාරංශයේ ගත්තම ගත්ත උදාහරණෙම කියන්නම්, නෝනායි මහත්තයා ඉහළම පුටු දෙකේ ඉන්න පෞද්ගලික බූදලයක් දෙක කොහොමද වෙන්නේ? එතකොට ඒ තැන්වල ඒ අය ඉන්නවා නම් ඒ අය තාමත් අර ඒගොල්ලොන් ඒ තැන් වලට පත් කරපු අයට සේවය කරයිද, එහෙම නැත්නම් අලුතෙන් ආපු සභාපතිතුමාට හෝ අලුතෙන් ආපු ඇමතිතුමාට සේවය කරයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ජනාධිපතිතුමා. පොලිසියේ ඉහළ පුටු වල ඉන්න අය, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාගේ කාලේ බරපතල විදිහට වැරදි කරපු, මහින්ද රාජපක්ෂල, ගෝඨාභය රාජපක්ෂල, ඒ රාජපක්ෂ ආණ්ඩුවේ බරපතල විදිහට වැරදි කරපු පොලිසියේ ඉහළ ලොක්කු ටික ඒ විදිහටම තාම මේ තැන්වල ඉන්නවා නම් ඕන්නම් පොඩ්ඩක් එයාට මෑත වීමක් විතරක් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පැත්තකට කරන්නේ නැතුව පොලිසියේ පහළ පොඩ්ඩු කොහොමද වැඩ කරන්නේ? රවිසිනරත් මහත්මයා හුඳටෝම දන්නවා මේ දූෂිත පිරිස් කවුද කියලා. අපි දන්න ප්‍රමාණය මෙච්චරනම් රවිසිනරත් මහත්තයා දන්න ප්‍රමාණය මේ ඒ වගේ කෝටි ප්‍රකෝටි ගාණක් වැඩි. එහෙමනම් මුලින්ම කළ යුතු තිබුණේ මෙන්න මේ තාමත් නොවු මේ වැඩේ පොඩ්ඩක් මේ අයව අඩුතරමින් ඉන්ටඩික් කරන්න ඕනේ, වැඩ තහනම් කරන්න ඕනේ, ඒවට හේතු සාධක අවශ්‍යයි. නමුත් ඒව කරන්න දීර්ඝ කාලයක් යනවා. මේ ආයතන සුද්ධ කිරීම කරන්න මේ මිනිස්සුත් එක්කම පුළුවන් කියලා හිතනවා නම් ඔබතුමාලා හිතන්න ඒවට පරීක්ෂණ පවත්වලා නඩු ගිහිල්ලා ඒ අය වැරදිකරුවෝ බවට පත් වෙන්න මොනතරම් දීර්ඝ කාලයක් යාවිද? ඒ නඩු යාම හෝ පරීක්ෂණ පැවැත්වීම හෝ සිදු කරන්න වෙන්නේ මේ අයත් එක්කම නම්. මේ අයගේ ළඟම නම් ඒ සියලු ડોකියුමන්ට් තාම තියෙන්නේ, මේ අය නම් ඒ සියලු පුටුවල තාම ඉන්නේ. අඩු ගන්න ඒ අයට විරුද්ධව පරීක්ෂණයක් හෝ කරන්නේ කොහොමද? පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕන නේද? රටේ ඒ හැමතැනකම වැරදි කරපු පුද්ගලයන් පිළිබඳව අපි මේ පිටරටවල ඉන්න යූටියුබර්ස්ලා විදියට අපිට තිබිත් තියෙන අවබෝධය තරම්වත් අවබෝධයක්. ඔබතුමාලා මේ වේදිකාවල මුළු රටේම මේ සියලු දේවල් ගැන හරි ලොකු අවබෝධයකින් දැනුමකින් කතා කර ඔබතුමාලට ඒක තියෙන බව පේන්නේ නැත්නම් අපි කලකිරෙනවා. අපි කලකිරීමට වඩා භයානක අපිට කොහොමත් එකයි. නමුත් ලංකාවේ ජනතාව සහ ඒ සියලුම ආයතන, මම මේ ආයතන දෙකක් තුනක් දුසුම් වලට ගත්තේ මේ වීඩියෝයේ මේ සියලුම ආයතන නම් කියන්න බැරි නිසා. අනිත් දැන් අපි බයයි ආයතන වල නම් කියන්නේ, අපි බයයි පුද්ගලයන්ගේ නම් කියන්නේ. දැන් පොලිසියේ මේ මාරු වෙන්න ඕන, අනිවාර්යෙන් පැත්තකට වෙන්න ඕන. ඉහළ පුද්ගලයන් 10-15ගේ ඔළුව මේ නම් ඔළුවට වැල් නොකඩිනව, පැහැදිලිව නම් වෙන නොනොත් කියන්න බයයි. චූදිත වෙන්නේ අපි අන්තිමට අර පරණ ආකාරයට විඳිතය බවට පත් වෙන්නේ, අපි වැරදිකාරයෝ බවට පත් වෙන්නේ, අපි හතුරු වෙන්නේ, අපි වෛරකාරයෝ බවට පත් වෙන්නේ. අපිට හිතෙන්නේ ආ දැන් මේ සෙට් එක අලුත් ඇමතිතුමත් එක්ක ෂෝක්කේට යනවා, ආ දැන් මේ සෙට් එක අලුත් සභාපතිතුමත් එක්ක ෂෝක්කේට යනවා, අලුත් ලේකම්තුමත් එක්ක බොහොම හොඳට යන බව පේනවා. එහෙම තමයි අපිට පේන්නේ. ඔබතුමා පොඩ්ඩක්, ඔබතුමා බොහොම සමාජයේ පහළම තැන ඉඳලා ආපු කෙනෙක්, මේ හැම කෙනෙක්ම සම්බන්ධතා තියෙන කෙනෙක්, පොඩ්ඩක් කාලය ගන්න ගරු ජනාධිපතිතුමා, මේ ගැන හිතන්න කාලය ගන්න. මේ මාෆියාව ඔබතුමාලාවත් විනාශ කරලා, ඔබතුමාලාවත් කාලා, මේ මිනිසුන්ගේ මහා හීන රාජ්‍ය වටන එක වටනවාමයි මුන් ටික. ඒ නිසා හැම ආයතනකම හැම ඇමතිවරු කෙනෙකුටම හැම නිලධාරියෙකුටම ඔබතුමා පත් කර හැම කෙනෙකුටම වහාම නියෝග කරන්න ඉහළ
චෝදනා තියෙනවාය කියලා ආරංචි සෙට් එක. නිකන් කණින් කණින් ඇහෙන සෙට් එක හරි පැත්තකට කරන්න කියලා. මේ අය පරීක්ෂණ තියලා වැරදි කාරයෝ වෙලා බල්ලා කරන කන්නන් ඉන්න එපා. ඒගොල්ලෝ ඒකට ඉඩ තියන්නේ නෑ නෑ නෑමයි. ඒගොල්ලෝ පිටිපස්සේ පරණ දේශපාලු ටික ඉන්නවාමයි. අපි දැන් තවත් විදියට පොඩ්ඩක් හිතමු. අපි හිතමු දැන් දේශපාලුවෙක් අත්තට මුට ගන්න. අපි නිකන් උදාහරණයක් විදියට ගමු මනුෂ්‍ය නානායක්කාර. අපි නිකන් උදාහරණයකට ගමු පොලිසිය බාර ඇමතිවරයා විදියට හිටපු ටිරාන්නලස්. අපි දැන් මේ දෙන්න අත්තට මුට ගන්නවා කියලා. ටිරාන්නලස්ටයි මනුෂ්‍ය නානායක්කාරයි අපි දැන් ගත්ත නිදසුන් දෙක විදියට ගත්තොත් ඒ දෙන්නට තියෙන චෝදනා අසීමිතයිනේ. ටිරාන්නලස් පැහැදිලිවම අර වීසා මගඩියේ ඉන්නවා. පාස්පෝර්ට් මගඩියේ ඉන්නවා. පොලිසිය දූෂිතව රැකීමේ දේශබන්දු තෙන්න කෝන් ඒ තැනට ගෙනාවේකේ මගඩියේ ඉන්නවා. ඒ සියලු භයානකම භයානක තැන්වල හැම එකකම මුලින් ඉන්න කෙනානේ ටිරාන්නලස් කියලා කියන්නේ. ඒතර විදේශ සේවායකේ සියලුම මගඩිවල සියලුම ඒවා මේ කොරියාව සම්බන්ධ ප්‍රශ්නද අරවද මේවද කෝටි ප්‍රකෝටි ගණන් ඒජන්සිලින් කාපු ඒවද ඒ අර දූෂිත නෝල්ල මහත්තයලා ඒ තැන්වලට පත් කරගෙන ඒ ඇත් එක්කලා ගහපු ගේම්ද ඒ සියලු දේවල් මගඩිවල දේශපාලනේ ඉන්නවා. අපි හිතමු නිකමට ඒ දෙන්න අත්තනකට ගත්ත කියලා. ඒ දෙන්න අත්තනකට ගත්තා. ඒ දෙන්නට එවහිව පරීක්ෂණ කරන්න වෙන්නේ. ඒ දෙන්නත් එක්කලා ඒ තැන්වල ඒ විදිහටම හොරකම් කරපු, මැරකම් කරපු, තක්කඩිකම් කරපු, වලුකම් කරපු ඒ සෙට් එකෙම ඒ තැන්වල ඉඳෙද්දී නම් ඒ පරීක්ෂණ කරන්න පුළුවන් වෙයිද? ඒගොල්ලෝ ටික කාලෙකින් බොහොම නිදාසේ ඒ පරීක්ෂණ යටපත් වෙලා මොනවා හරි මගඩියක් කරලා උන් එළියට එනවා. එළියට එනකොට බොහොම ලස්සනට ක්ලීන් සූට් ගාගෙන එළියට ඇවිල්ලා මොනවද කියන්නේ? දේශපාලන පරිගැණීම් වුණා. ඒ දේශපාලන පරිගැණීම් වල තමයි අපි අදටම උඩට කෝ අපිට මොකක් කරන්න පුළුවන් වුණාද? කෝගේ ෆයිල් එකක් හම්බුණාද? කෝ හොරකමක් අහලා අල්ල ගන්න පුළුවන් වුණාද? කෝ අපිට කරපු චෝදනා නැහැ, මොකක්වත් නැහැ. ඒගොල්ලෝ ලස්සනට එළියට එනවා. එළියට ආවට පස්සේ වෙන්නේ මොකද්ද? අවසානයේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට බලාපොරොත්තු වෙන කාලයට වඩා ඉක්මනින් ගිදර යන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමා. මේ අය මේ මාෆියාව ඔබතුමාලා ඉතාම හොඳින් අපිටත් වඩා ගොඩාක් හොඳින් තේරුම්ගෙන තියෙනවා කියලා තමයි අපිට තේරුනේ, අපි විශ්වාස කරේ. නමුත් දැන් බයක් දැනෙනවා. තාම දැන් ඇමතිවරුපත් වෙලා ඒ ආයතන අතට අරගෙන තාමත් මේ මූලික සුද්ධ කිරීම අර ගත්ත වාහනේ ඕදන්නවත් නැතුව නම් මේ පැදගෙන යන්නේ. අපිට බය හිතෙනවා, දැක්කහම ඇඟ හිරි වැටෙනවා. මට නම් දැන් පේන්නේ අලුත් ආණ්ඩුව හිතන්නේම පරණ හිටිය මිනිස්සුත් එක්කම කමක් නැහැ යමු, ඒගොල්ලෝ ඉදිරියේදී වරදක් කරොත් ඒගොල්ලන්ට ඒ රහිව දඩුවම් කරමු, ඒගොල්ලෝ හරියට යන්නේ නැත්නම් අපිට උන් ඉදිරියේ වැඩ කරන්නේ නැත්නම් ඒ වෙලාවට ඒගොල්ලෝ පැත්තකට කරමු කියන න්‍යායය තමයි මේ මොහොතේ යන්නේ කියලා පේන්නේ. නමුත් මේක ප්‍රායෝගික නෑ. ඒ අය මම මීට කලින් මං හිතන්නේ මීට මාස ගානකට කලින් මීට අවුරුදු ගානකට කලින් මීට අවුරුද්දකට දෙකකට කලින් මං බරපතල දෙයක් ලංකාවේ පෙන්වලා දුන්නා. ඒ තමයි ජනතා විත්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවොත් ඒ ආණ්ඩුවට ඇති වෙන බරපතලම අර්බුදය තමයි මෙතෙක් කල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා පඩියට අමතරව වැරදි වලින් විවිධ වෙනත් ආකාරයක වාසි වලින් ජීවත් වෙන්න පුරුදු වෙච්ච කට්ටිය ආපහු පඩියෙන් ජීවත් වෙන තැනට පුරුදු කරන්නේ කොහොමද කියන එක. ඉහළම ඉන්න 4-5 දෙනා ගැන මම මේ කිව්වේ. ඒ අය මහා පරිමාණයෙන් දූෂණ වලට සම්බන්ධ, ඒ සමස්ත ක්‍රියාන්විතයේම සමස්ත පහළ ස්තරයේම කුණු කරගෙන ඕජස් ගලාගෙන යන සෙට් එකක් ඉන්න. ඒ සෙට් එක පුරුදු වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂය නම් පඩිය, සාමාන්‍ය පඩිය. ඒගොල්ලන්ට වර්තමානයේ ආදායම ලක්ෂ 10ක් කරගෙන තියෙනවා නම් ලක්ෂ 9ක් හොරකම් කරනවා නම් ඒ ලක්ෂ 10ට ජීවත් වෙන පුරුදු වෙච්ච කෙනා ආපහු ලක්ෂෙන් ජීවත් වෙන්න පුරුදු වේවිද කියන තර්කය මගේ වීඩියෝ වල මං අනන්තවත් අහලා තියෙනවා. ඒකට මොකද්ද ගන්න පියවර කියලා. නමුත් අපි මැතිවරණ කාලයේදී අපි හිතුවා නෑ, මේ ඇමතිවරුත් හරි හොඳයි, මේනපත් වෙනත් හොඳයි, ජනාධිපතිතුමා හොඳටම හොඳයි. ඒ අනුව පළවෙනි මෙහෙයුම විදියට මේ බරපතලම අපරාධකාරී සෙට් එක පැත්තකට කරලා මේ වැඩේ පටන් ගනීවි කියලා අපි බලාපොරොත්තු වුණා. පහළ අය වැඩ කරනකොට ඒ අයට කොන්ද කෙලින් කරන් වැඩ කරන්න පුළුවන් තත්ත්වය කිසිම ආයතනයක තාම හැදිලා නැහැ ජනාධිපතිතුමා. ඒ හැදිලා නැත්තේ ඒගොල්ලෝ කතා කරන්න බය වෙච්ච, ඒගොල්ලන්ව පාගත්ත, ඒගොල්ලන්ව චුරු කරගෙන ඒ සමස්ත මේ ආයතනයම ඒගොල්ලන් මේ මාෆියාවකට යට කරගත්ත ඉහළ සෙට්
ඒ විද්‍යහටම තාම ඉන්න නිසා පහලාය දැන් වැඩ කරන්න බයයි. විශේෂයෙන්ම පොලිසියේ අය බරපතල විදිහට බය වෙලා ඉන්නවා. පහල පොලිසිය පොඩ්ඩ පෞද්ගලිකව අපිට සම්බන්ධ ගොඩක් අය ඉන්නවා. ඒ සම්බන්ධ හිතවත් අයට කතා කරාම අපි හිතුවට වඩා පොඩි බයක් දැනෙනවා මචං. ජුබ්බෙක් ගාලය කියලා දැනෙනවා මචං. එහෙම තමයි අපිට කියන්නේ. විශේෂයෙන් පොලිසියේ පහල පොඩ්ඩ කෙනින් වැඩ කරන්න බය වෙනවා කියලා කියන්නේ. ඒකේ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ හරහා ඊළඟට බය වෙන්නේ රටේ ජනතාව. අලුතෙන් නීති එන්න පුළුවන්, අලුතෙන් සහනදායී ක්‍රමවේද එන්න පුළුවන්. නමුත් ඒක කොච්චර කාලයක් දුවාවිද කියලා අපිට බයක් දැනෙනවා. ජනාධිපතිතුමා, මොකද මෙච්චර කාලයක් හොරකම් කරපු, මෙච්චර කාලයක් වැරදි කරපු මේ මහා මාෆියාව තාමත් ඒ තැන්වල ඉන්නවනම් ඉහළ එක්කෙනා දෙන්න විතරක් මාරුණු පළියට ඒ අයට කීකරු වෙලා මේ මාෆියා කාර්යෝ ඒ ආපු කෙනාව එලවන්න උත්සාහ කරනවා මිසක්, ඒ ආපු කෙනාව නැත්තර නැති කරන්න උත්සාහ කරනවා මිසක්, ආදරෙන් ඉඳීවි කියලා හිතන්න එපා ඒ අයට. අපේ ඇමතිවරුන් එක්කලා හිනා වෙලා ඉස්සරහට ඉන්න සෙට් එක, ඒ මූණු දැක්කහම ඒ පරණ සෙට් එකමයි. ඒ අය මේ අනේ හරි ෂෝක් ඇමතිතුමා, අපි ඔබතුමා එක්කලා මේ රුපියල් 110,000ක් හොරකම් කරා, දැන් පඩිය ලක්ෂයයි, එහෙනම් අර 109 පැත්ත කරලා අනේ අපි හරි ආදරෙන් අපි ලක්ෂෙන් ජීවත් වෙන පුරුදු වෙන්නම් කියලා ඉන්න අය නෙවෙයි. ඒ අයගේ හිතවල පැහැදිලිවම තියෙන්නේ කොයි මොහොතේ හරි තොටමං කට්ට ගන්නවා, තෝ එළියට දානවා කියන එක. ලංකාවේ බරපතලම අපරාධකාරයෝ ටික ඉන්නේ නිලධාරි මිසක් දේශපාලනයේ නෙවෙයි ජනාධිපතිතුමා. ඔබතුමාලා සියලු දෙනා දේශපාලකයෝ, දේශපාලකයෝ කියන අය එහාට මෙහාට මාරු වෙනවා, මිනිස්සුන්ට බලයක් දෙන අය මාරු කරන්න, ඡන්දෙන් මාරු කරන්න පුළුවන්කම තියෙන එක හොඳ උදාහරණයක් ඔබතුමාලා පත්වීම නේද? ඒ සියලු දේවල් තිබුණට අපිට මාරු කරන්න බැරි කණ්ඩායම, ඡන්දෙන් හෝ වෙන දෙයකින් හෝ මාරු කරන්න බැරි, ඒ වගේම එළියට නොපෙනෙන කණ්ඩායම තමයි මේ බරපතල නිලධාරී තන්ත්‍රය. මේ කඳපණුව ටික, මේ කඳපණුව මාරු කරන්න අපිට බෑ. ඒ නිසා තමයි ඔබතුමාලා පත් කරේ අපි. නමුත් අන්තිම කෙළවරේදී ඒ කඳපණුව ටික විසින් ඔබතුමාව ගිලගන්නවා නම්, ඔබතුමාලා මුලින්ම කළ යුතු දේ තාමත් කරලා නැත්තම්, ඒක කවදා හෝ දවසක කරනවා කියලා හිතන් ඉන්නවා නම්, ඒ කවදා හෝ දවසක ඒක කරන්න ඒ උදවිය ඉඩ තියන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ පුටු වලින් අයින් නොකරොත්. මේ මං ගත්ත උදාහරණ ගත්ත දෙකේ පවා මේ වෙනකොට බරපතල විදිහට අර්බුද මතුවලා තියෙනවා. දැන් මේ කොරියා කතන්දරය නිසා ඒ විදේශ වාණිජකාරංශයේ අර්බුදේ මතුවලා තියෙනවා. කෝ පොඩ්ඩක්වත් ඒ අයකට වංකීතු පිරිසර පොඩ්ඩක් පැත්තකට කළා තියෙනකෝ. මේවට පරීක්ෂණ කරලා නඩු ගිහිල්ලා චෝදනා ඔප්පු වෙලා ඒවෙන් අධිකරණ තීන්දුවකින්ද ඒගොල්ලෝ යවන්න ඕන? එතකන් ඒගොල්ලෝ ඒක නිද දෙවිද? ඒ අදාළ ලියකියවිලි ඒගොල්ලෝ විනාශ නොකර තියාගෙන ඉඳීවිද? අනේ මේ මට විරුද්ධව තියෙන ෆයිල් ටික මේ අනේ මේ ඇමතිතුමා අමාත්‍යංශ ලේකම්තුමා ඉල්ලනකම්, අධිකරණයෙන් නඩුකාරතුමා ඉල්ලනකම් මේ අත්තික තියාගෙන ඉන්නව දැන් මෙහෙම? මෙහෙම Tamanට විරුද්ධව තියෙන චෝදනා ටික එහෙම ඉඳීවිද ඒගොල්ලෝ? ඒගොල්ලෝ සියලු දේවල් හංගනවා, විනාශ කරනවා, අස්ථානගත කරනවා. කවදා හරි දවසක අධිකරණයෙන් හරි දැන් ඔය කියන විදිහට මේ මේ බලාපොරොත්තු වෙන්නේ මේ අධිකරණයෙන් නම් මේගොල්ලෝ එළියට දාන්න බලාපොරොත්තු වෙන්නේ. අධිකරණයෙන් ඒ බලාපොරොත්තු වෙන දවස ඉටු වෙන මේ එළමෙනකොට ඒ අදහල දේවල් නෑ. එතකොට නිදහස් වෙනවා. ඒ අය මේ මාෆියාව වැඩ කරේ සෙල්ලම් විදිහට හිතලා නෙවෙයි. උන් ඒ තරම්ම අංකුට්ටු. ඔය රාජපක්ෂලා රනිල්ලත් එක්කලා මේ කට්ටිය ගහපු ගේම්. ඒ සරලේවනේ ඔබතුමාලා හොඳටම දන්න ඒවා. මං හිතන්නේ ජනාධිපතිතුමාට අගමැතිතුමේ සුපර් මාකට් එකේ අපි ඉන්නද කවුරු හරි කෙනෙක් දාලා තිබුණ දැක්ක. හරි සුන්දරයි. කිසිම ආරක්ෂකෙක් නැතු මොකක් නැතු අගමැතිතුමේ සුපර් මාකට් එකේ වඩු ගන්නවා. අපි දැක්ක මේ Facebook එකේ කවුරු හරි දාලා තිබුණ පරණ එකක්ද නැත්නම් මන් දන්නේ මං දැක්ක එකක් මම මේ කියන්නේ. හරි සුන්දරයි. අපි බලාපොරොත්තු වෙන එක. නමුත් තිරානවස්ලට තාමත් මහා විශාල ආරක්ෂාවක් රටේ මහජන මුදලින් දෙනවනේ. අපි මිනිස්සු බය වෙනවනේ. ඒ හැම ආයතනම පහල පොඩ්ඩ බය වෙනවනේ. අද සමන්ත විද්‍යාලයේ ඇමතිතුමා අපි දැක්ක අර මේ අනතුරුට ලක් වෙච්ච මේ ආපදාවට ලක් වෙච්ච අය බලන්න ඔහි පාර හැමතැනම කඳු එහෙල් මැද්දේ යනවා. හරි ආසයිව දැක්කහම. නම් හිටපු අය රාජපක්ෂලා තාමත් මහා ගාඩ් එකක් දාගෙන
පොලිසිය ස්ටF හමුදාව කමන්්ඩෝස්ල වටකරගෙන තම යන්නේ. ලංකාවේ සුද්ධ කරන්න ඕන පිරිසුදු කරන්න ඕන හැම ආයතයක්ම පිරිසුදු කරන්න වෙලා තියෙන්නේ ඒ ඒවා පිරිසිදු කර අයත් එක්ක මනම් ඒ පිරිසුදු කිරීම වෙන්නේ නෑ ජනාධිපත්තුමා. එක වෙන්නේ නෑ. එක ප්‍රායෝගික නෑ. අපි බොරුවට හීනවන්න ඕනි නෑ. එනිසා ඒවා පිරිසිදු කරන්න නම් ඒවා අපිරිසිදු කරපු අයව දේශපාලුවා විතරක් පැත්තකට කළ වැඩක් නෑ. ඒක අපිට චන්දෙදි කරන්න පුළුවන් ඔබතුමාලත් මාරු කරන්න චන්දෙදි අපිට ඉදිරියේදී පුළුවන්. නමුත් අපිට මාරු කරන්න බැරි අපිට අයින් කරන්න බැරි අර කුණු කඳ ගහන පණුව ටිකක් ඉන්න. අන්නේ පණුව ටික මාරු කරන්නයි අපි ඔබතුමාලගෙන් බලාපොරොත්තුනේ. ඒකට කල් ගන්න ඕන නෑ. ඒකට මෙච්චර ඉස්සරහට යන්න ඕනේ නෑ. ඒ පණුවත් එක්කම ඔබතුමාලත් ඒ පණු හැලියේම ඉන්නවා දකින්න අපි කැමති නෑ. එනිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේක දෙවතාවක් හිතන්න එපා. හැම ආයතනයකම ලංකාවේ සියලුම ආයතනවල මුල් පෙළේ ඉන්න කඳපණුව ටික ගැන අවබෝධයක් ඒ අලුතෙන් ආපු ඇමතිවරුන්ට අලුතෙන් ආපු නිලධාරීන්ට අලුතෙන් පත්තරපු ලේකම්වරුන්ට ඒ අයට නැත්තම් අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මුල් පෙළේ සෙට් එක ගැනවත් අවබෝධයක් තියෙන්නම ඕන. මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට තියෙන අවබෝධය තියෙන්නම ඕන. ඒ නිසා ඒ කුටු ටික අයින් කරලා පැත්තකට කරලා තරහ වෙන්න එපා. පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. අපිට ඔබතුමාලා ගැන බොහොම බරපතල කතන්දර ටිකක් තියෙනවා. ඒක නිසා අපිට මේක ඔබතුමාලා නිවැරදින වැරදි නැත්තම් නැවතත් ඒ පුටුවට ඔබතුමාලාව ගන්නම්. බය වෙන්න එපා. අපි දේශපාලන පලි ගන්නවා නෙවෙයි වෙන දෙයක් කරනවා නෙවෙයි. නමුත් මේ රටේ අපි ඔපත් කරේ ජනතාව මෙන්න මේ අරමුණින්. ඒ නිසා ඔබතුමාලාව පොඩ්ඩකට අපිට පැත්තකට කරන්න සිද්ධ වෙනවා. අමනාප වෙන්න එපා. පොඩ්ඩ පැත්තකින් ඉන්න. අපි පරීක්ෂණයක් වෙලා වරදක් නැහැ කියලා ඔබතුමාලා ඔප්පුනොත් නැවතත් ඔබතුමාලා මේ පුටුවලට ගන්නම් කියලා හරි මේ පුද්ගලයන්ව පැත්තකට කළ යුතුව තිබුණා. මොකද දැනටමත් ඒ අය අර හොර තක්කඩි දේශපාලුවොත් එක්ක ඒ අය ගේම් ගහපු සෙට් එකත් එක්කලා වැඩ කරන්නේ නැහැ කියලා දෙන්න පුළුවන් ගැරන්සිය මොකද්ද? කොහොමද වගකීමෙන් යුතුව කියන්නේ නෑ දැන් ඒ අය එහෙම නෑ නෑ දැන් ඒ අය හරි හොඳයි කියලා කොහොමද කියන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? පුදනකොටම කාපියකා කියලා මුලදින් මෙහෙම චෝදනා කරනවා කියලා තරහ වෙන්න එපා. මේවෙන් චෝදනාවට ලක් වෙන්නේ අපි. මේවෙන් අසරණ වෙන්නේ අපි. මේවෙන් මිනිසුන්ගෙන් බැනුම් අහන්නේ අපි. මේවෙන් හතුරු හදාගන්නේ අපි. ඇයි එහෙම කරන්නේ අපි? රටට දෙන ආදරය වෙනුවෙන් ඔබතුමාලට දෙන ආදරය වෙනුවෙන් මේ ආණ්ඩුව තව අවුරුදු 20ක් 30ක් මේ ලංකාවේ මේ හීන ලෝකෙට ගෙනියනකම් ඒ අවස්ථාව ලබා දෙන්න ඕන තියෙන ආසාව නිසා දැන් බලන්න මේ වීඩියෝ එක බලන අය අතරින් අපිට වෛර කරන්නේ කවුද? ඔබතුමාලත් නෙවෙයි සමහරට ඔබතුමාලත් හිතන තේරුම් ගන්න පුළුවන් මේ මුන් කියන එක ඇත්ත තමයි කියලා. අපිට වෛර කරන්නේ අන්න අර හොරු ටික. ඒ හොරුන්ගේ හිතවල මොනතරම් කේන්තියක් අපි ගැන තියෙන වැද්ද මේවා ආනකොට යකෝ මේ ඇමතිවරයාට ජනාධිපතිවරයාට තියෙන ඒක ඒක නෙවෙයි මූටනේ කැක්කුම තියෙන්නේ මූටනේ මේ අමාරුව තියෙන්නේ කියලා හිතෙන්නේ නැද්ද ඒගොල්ලන්ට? ඒ නිසා ඇත්තටම අපිට බයයි මේව කියන්න. මොකද ඒ අය දිගටත් දිගටමත් ඒ තැන්වලම එහෙම හිටියොත් අනේ අම්මේ දෙයියන්ගෙන් පිටයි අපි හැමෝටම දෙයියන්ගෙන් පිටයි. අන්තිමට කෙලව ගන්නේ අපි මේ මාධ්‍ය කාරයෝ ටිකයි YouTube කාරයෝ ටිකයි තමයි කෙලව ගන්නේ. අන්තිමට සියලු දේවල් එන්නේ අපිට. මොන හරි එකක් වෙලා අතන්ගුඩපත් වුණා මොන හරි එකක් වෙලා මොන හරි පුංචි හරි චෝදනාවක් කළා මේ වුණාම එතකොට අනේ අධිකරණයට අපි ඇඟිලි ගහන්නේ නැහැ. අධිකරණයේ දේවල් ඒ විදිහට කෙරේවි කියලා ඔබතුමාලත් අත පිහිද ගන්නවා. අපි දන්න හොඳටම එහෙම තමයි වෙන්නේ. අපි කැමති ඒකට. ඇත්තටම මේ කිසිම දෙයකට කවුරුවත් දේශපාලනත් ඇඟිලි ගහන්නේ නැති තැනකට තමයි පත් වෙන්න ඕන. නමුත් ඒ තාමත් අර ඉන්න උන් ඇඟිලි ගහන උන්ගේම කුමේව කරනවා. ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් ලංකාවේ ඉන්න මේ බොහොම අය ඉදිරියේදී බරපතල අනතුරකට වැටෙනවා මේ වැරදි පෙන්වල දෙන අය. ඒ අයට එවෙහිව අර තක්කඩි වැඩ කරන්න පුළුවන්. එක උදාහරණයක් කියනවා නම් අපි දැක්ක අපේ අර තරුන් ජයවර්ධන සහෝදරයා ලංකාවේ ඉතාම වටිනා මාධ්‍යවේදියෙක්. ඒ මාධ්‍යවේදියාටම දැක්කනේ අර පොලිසියේ මිනිහෙක් පාස්කු පාරේ සම්බන්ධයෙන් අනවශ්‍ය තොරතුරු දානවා කියලා ඒ ගහපු ගේම. ඒ කියන්නේ දැන් ඕනම මොහොතක ඒගොල්ලෝ උත්සාහ කරනවා.
තරුණ ජයවර්ධනගේ කේස් එක තමයි හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන්. දැනටම මේ ආණ්ඩුව පත්විච්ච ගමන් ඒ අය උත්සාහ කරනවා මේ තමන්ට එරෙහිව කතා කරන, තමන්ගේ දේවල් වලට එරෙහිව මේ අරගෙන ඉන්න පිරිස් කොහෙන් හෝ කනකින් කිර කරන්න ඒ අය බලන් ඉන්නවා. තරුන්දුගේ වාසනාවට, තරුන්දුගේ ඒගොල්ලන්ට තියෙන මාධ්‍ය බලය නිසා, ශක්තිය නිසා, බොහොම පිරිසක් ඒගොල්ලන්ගේ වටේ ඉන්න නිසා යම් තරම්කට තාම බේරිලා ඉන්නවා. නමුත් කොයි මොහොතක හෝ තවදුරට ගියොත්, තව ඉස්සරහට ගියොත් හිර වෙන්නේ මේවට එරෙහිව කතා කරන අපි. දැන් මං ඒ අපි ගැන කියපු උදාහරණයෙන් ඔබතුමාලට තේරුම් ගන්න, ලංකාවේ සියලු ආයතනවල පොලිසිය ඇතුළු හමුදාව ඇතුළේ සියලු ඒවයි පහළ ස්තරය කොච්චර බය වෙලා ඇද්ද? අපි නම් පිටරටවල් වල ඉන්නේ අඩු ගානේ. නමුත් ඒ උදවිය තාමත් ඒ රස්සාවල ඒ තැන්වල ඉන්නවා. ඉහළ ලොක්කොන්ගේ වැරදි පෙන්ල දීපු, ඉහළ ලොක්කොන්ට එරෙහිව බය නැතුව කතා කරපු ඒ ආයතන ඇතුලේ ඕන තරම් හැමතැනම ඉන්නවා. ඕක ඕක නම් හරියන්නේ නැහැ, ඕක මෙච්චර කොරකම් කරා, අලුත් ආණ්ඩුව ආපු ගමන් ඕක ගෙදර යනවා, ඒ නිසා බය නැතුව අපිට වැඩ කරන්න පුළුවන් කියලා කියපු කී ලක්ෂයක් ලංකාවේ දැන් කටවාන සිද්ධ වෙලා තියෙනවද? ඒ අයට මොකද වෙන්නේ? අපිට නම් ලංකාවට නෑ ඇවිල්ලා ඉන්න පුළුවන්, අපිට නම් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත් ඒ මිනිසුන්ට මොකද වෙන්නේ? ඒ නිසා ජනාධිපතිතුමනි, ඉතාම ආදරෙන් ඉල්ලනවා ඔබතුමා සියලුම ආයතන වලට, සියලුම ඇමතිවරුන්ට, සියලුම දෙනාට, දැන් පාර්ලිමේන්තුව රැස් වෙනවා තව දවසකින්, ඒ වුණාම ඒ පාර්ලිමේන්තුව රැස් වෙලා ඒ සියලු කටයුතු ලස්සනට වේවි, ඒ ඔබතුමාලා පාර්ලිමේන්තුවට ආපු විදිය කියලා අපි සතුටුයි, ඔක්කොම හොඳයි. නමුත් හැම ආයතනයකම පළවෙනි අපරාධකාරයෝ 5ක් 10ක්වත් හැම තැනකින්ම පැත්තකට කරලා මේ වැඩේ පටන් ගන්න ජනාධිපතිතුමා, එහෙම නැත්තම් මේක ඉස්සරහට යන්න බෑ. පොඩ්ඩක්වත් චුට්ටක්වත් දශමයකින්වත් හිතේ කහටකින් නෙමෙයි මේක කියන්නේ. ඔබතුමාලා මේ පටන් ගත්ත ගමන මීටත් වඩා ආලෝකයකින්, මීටත් වඩා ශක්තිමත් මුළු රටේම ජනතාව හැම ආයතනයකම හැමෝම එකතු කරගෙන ඉස්සරහට යනව දකින්න අපි හරි ආසයි. හැම තැනදීම කිව්වේ ඔයාලට වඩා උමනාවක් මට තියෙනවා මේක සුද්ධ කරලා ගන්න කියලා. මන් දන්නේ මං කියන දේ තේරුණාද නැද්ද කියලා. කොමුණත් මඩ ගැහිලි, පහර දීම්, යටින් ගැහිලි ඕන තරම් අපිට එරෙහි වෙන්න පුළුවන්. මේවා දැම්මම පෙන්වලා දෙනවට ඒ පේන දේ නොකියාම බෑ. අර මං කිව්ව උදාහරණය ගත්තොත් ඒ වාහනේ රියදුර ලස්සන්ට වෙනද හිටිය කුණු කන්දල් පෙරාගෙන, කැහිපෙ රොටු පෙරාගෙන හිටපු එක නැතුව ලස්සන කීල් සූට් රියදුරෙක් නැගිකට නෙවෙයි අපිට සතුට වෙන්න ඕන. අර වාහනේ පොඩ්ඩක් හොදලා සද්දබද්ද තිබුණා නම් අන්නේ ටික මුලින්ම හදලා ඒ වාහනේ සීට් එකේ වාඩි වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕක සීට් එකේ වාඩිනාට පස්සේ ඒ සීට් එකේ ගමන යනවරෙන්න කායි වාහනේ හොද හොදින්න එලාවක් ඉන්නේ නැහැ. ඒ නිසා මුලින්ම කළ යුතු දේ මුලින්ම කළ යුතුයි. ඒක පස්සට කරන්න හිටියොත් කවදාවත් වෙන්නේ නැහැ. වෙන්නේ ඒ වාහනේ විසින් ඔබතුමාලවත් දුර්වර්ණ කුණු ගඳ ගන්න තැනට පත් කිරීම. මතක තියාගන්න. මම හිතන ඒ උදාහරණයෙන් මේ සියල්ලම තේරුම් ගන්න ඔබතුමා ඇතුළු සියලු දෙනාට පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝයේ මම ඉලක්ක කරේ කෙලින්ම අපේ ගරු ජනාධිපතිතුමාව, අපේ අනු කුමාරි සාරාගේ ජනාධිපති සහෝදරයාව. මොකද එතුමා ගැන තමයි අපි මේ සමස්ත බලාපොරොත්තුව තියලා තියෙන්නේ. රටේ අති බහුතර ජනතාව ඡන්ද දුන්නේ ජනාධිපතිතුමා ගැන විශ්වාසයෙන්, එතුමා ගැන බලාපොරොත්තුවෙන්, එතුමා දැනගත යුතුයි කියලා අපි හිතනවා. මේ සියලුම ඇමතිවරුන්ට, සියලුම තමන්ගේ කණ්ඩායමට බලපෑම් කරන්න, තම තමන්ගේ ආයතනවල ඉහළ පුටුවල ඉන්න පළවෙනිම හොර සෙට් එක, චෝදනා තියනයි කියලා ආරංචි කර ආපු සෙට් එක පොඩ්ඩක් පැත්තකට කරලා මේ වැඩේ කරන්න පටන් ගන්න කියලා ඔබතුමා ඒ හැම කෙනෙකුටම උපදෙස් දෙයි කියලා අපි ඉතාම ආදරෙන්, ගෞරවයෙන්, ආසාවෙන් බලාගෙන ඉන්නවා. තාමත් පරක්කු නෑ. දැන් හරි ඒක කරන්න. ආයුබෝවන් සුබ දවසක්.